යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ නැත්නම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කරනු ලැබුවා. මේ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව අපි තීරණය කරනු ලැබුවා රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා නම් ඒ සඳහා සියලු පක්ෂ වලින් සැදුම්ලත් තීරීම්කාරක සභාවක් දාන්න. මේ තීරීම්කාරක සභාවේ තීන්දුව මත එතුමා වැඩිකරුවෙක් වෙලා තියෙනවා නම් එතුමා වැඩිකරුවෙක් විදිහට ඔප්පු කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් කිසිම පැකිලීමක් නැතුව තීන්දුව తీරන ගන්න. එහෙම නැතුව අපි පක්ෂයක් විදිහට හෝ ආණ්ඩුවක් විදිහට අපිට තීන්දුව ගන්න පුළුවන්කමක් නැහැ වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න. අපි ඕනම කෙනෙක් සම්බන්ධයෙන් අපි විශ්වාසය භංග වෙලා කියලා තීරණය කරනවා නම් අපිට සාධාරණ සහ ඔප්පු කළ හැකි දේවල් තිබිය යුතුයි ඒ විශ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්දය දෙන්න. දැන් මේ සම්බන්ධයෙන් අපේ සමහර මන්ත්‍රීතුමල්ලත් අපි සාකච්ඡා කරා. ඊතුමල්ලට ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම පසුගියදා 21 වෙනිදා ඇති වුණ සිද්ධීන් එක්ක කතෝලික ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ප්‍රශ්න තියෙනවා. මේ සියල්ල සමග තමයි මේ ප්‍රකාශ නිකුත් කරන්නේ බොහෝ දේවල් කරන්නේ. නමුත් අපි අවසානයේ අපි ආණ්ඩුවක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විදිහට අපි තීන්දුවක් ගන්න ලබනවා බහුතරයේ එකඟතාවය මත අපි කොහොමද මේවට මුහුණ දෙන්නේ කියලා. ඒ අනුව තමයි අපි තීරණය කරේ මේ කටයුත්ත කර. මම දැක්කා ඊයේ විමල් වීරවංශ හිටපු නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා විශ්වාස භංගයට අස්සන් නොකරන අය ඡන්දේ නොදෙන අය රිෂාඩ් බදුද්දීන් ඇමතිවරයාගේ සල්ලි අරන් කියලා. ඉතින් මම එහෙනම් අහනවා මහින්ද රාජපක්ෂ මැතිතුමත් අස්සන් කළා නැහැ විශ්වාස භංග යෝජනාව. එහෙනම් එතුමාටත් ඒ විදිහට කියන්නද වෙන්නේ කියලා මම එතුමාගෙන් අහන්න කැමතියි. ඒ නිසා හැමදාම මාධ්‍ය අරගෙන ඉවර වෙලා මොනවහරි කියවන්න පුළුවන් වූ පමණින් මේ රටේ හැම එකක්ම හැම සත්‍යයක්ම සමහර විට අසත්‍ය කරමින් තමන්ට ඕන ඕන මතය කියමින් රටේ සමාජගත කරන්න හදනවනම් ඒකට මං හිතන්නේ ඒ පිළිබඳව ජනතාවත් බොහොම අවබෝධයෙන් ඉන්න ඕනේ. මම මාධ්‍ය ආයතනවලුත් ඉල්ලා හිටිනවා මේ සාමාන්‍යයෙන් සාධාරණ සැකයකින් ඔප්පු කර තොරව මේ ඔප්පු කරන්න පුළුවන් දේවල්ද මේ කියන්නේ. දැන් සමහර වෙලාවට ඕන බොරුවක් කියන්න පුළුවන්. අද අපි ඇති කරපු යහපාලනේ නිසා අපි සාපරාදී අපහාස නීති අයින් කරපු නිසා මේ දුන්න නිදහස නිසා මාධ්‍ය නිදහස නිසා අද ඕන වල්බూరు නිදහසක් ඇවිල්ලා තියෙනවද කියලා අපිට හිතෙනවා. එතකොට එහෙම වුණ නිසා අද ඕන එකක් ප්‍රකාශ කරලා ඉවරලා ඒක සමාජගත කරන්න පුළුවන්. අද සමාජ මාධ්‍ය ජාලා වලින් ඕන එකක් අද හිට් කරන්න පුළුවන්. ඕනනම් තව කීයක් හරි වැඩිපුර දාලා ඉවරලා බූස්ට් කරොත් එහෙම ඒක මේ යවන්න පුළුවන් සමාජයේ අතර. ඉතින් එහෙම වුණ පමණින් හැබැයි එකක්ම ඇත්ත නෙමෙයි. අපි මේ රජයක් විදියට ආරම්භ කරපු යහපත් හොඳ යහපාලන ආයතන නිසා යහපාලන අංග නිසා මං හිතන්නේ අපිට දිගින් දිගටම ඒ වගේ ප්‍රතිවිපාක අපිටම භුක්ති විඳින්නවද කියලා මම දන්නේ නැහැ. තාමත් එච්චර ජනතාව දියුණු නැද්ද කියලා මම දන්නේ නැහැ. තාමත් එච්චර මාධ්‍ය දියුණු නැද්ද කියලා අපි දන්නේ නැහැ. දියුණු වුණාමනේ අපි දියුණු නිසානේ මෙතරම් නිදහසක් ලබා දීලා තියෙන්නේ. පෙර අතීතයේ අමතකුණා වගේනේ බොහෝ අය කටයුතු කරන්නේ. ඉස්සර මේ වගේ හැසිරෙන්න පුළුවන් නම් ඉස්සර මේ වගේ කටයුතු කරන්න පුළුවන්ද? මම අහනවා මේ රටේ ජනතාවගෙන්, ඒ වගේම මාධ්‍ය වලින්, ඒ වගේම හැම අංශ වලින්. දැන් බලන්න විවිධ විදිහට පහර දෙනු ලබනවා. දැන් අපි ඊයේ පාසල් වලට පැමිණීම හොඳ මට්ටමක තිබුණා. ගිය සතියේ වෙද්දී අතර මේ පාසල් පැමිණීම ඉහළ මට්ටමක තිබුණා. මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට මැයි මාසේ 6 වෙනිදා අපි තීරණය කරා මේ පාසල් ආරම්භ කරන්න. අපි සියලුම ආරක්ෂක අංශවල ඒ දුන්න තහවුරුභාවය මත අපි තීරණය කරා පාසල් ආරම්භ කරා. ගොඩක් අය ඒකට විරුද්ධ වුණා. නමුත් අපිට මේ වගකීම ගන්න තියෙනවා. අපිට විශ්වාසය තියෙනවනම් ආරක්ෂක අංශ 98%ක්ම තහවුරු කරලා තියෙනවනම් මේ සම්බන්ධයෙන්, ඒ වගේම 21 වෙනිදා ඉඳලා අද වෙනකොට කිසිම සිද්ධියක් වාර්තා වෙලා නැත්නම් යම් සිද්ධීන් තියෙනවනම් ඒව ඇති කරපු සිද්ධීන් බවට විපක්ෂයේ විසින් ඇති කරපු බවට අද තහවුරු වෙලා තියෙන නිසා ඒගොල්ලන්ගේ කණ්ඩායම් ඇති කරපු සිද්ධීන් නිසා ඇති වූ කලබල කියන එක තහවුරු වෙලා තියෙන නිසා අද අපි මේ තීරණය අරගෙන ක්‍රියාත්මක කරා. ඉතින් එදත් ජනතාව බය කරන්නේ නැතුව, දෙමව්පියෝ බය කරන්නේ නැතුව, ළමයිව බය කරන්නේ නැතුව 13 වෙනිදා පුපුරනවා කියලා බය කරා, විශාල භීතියක් ඇති කරා, බයක් ඇති කරා, එහෙම නොකර
සිටියා නම් මීට පෙරම මේ මේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ සති ගණන් කඩාකප්පල් නොවි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ඒ නමුත් මම දැක්කා දැන් මේක වැඩේ යනවා කියලා. මේක කොහොමද දැන් මේක ගිය සිකුරාදා වෙනකොට බ්‍රහස්පතින්දා වෙනකොට ළමයිගේ පැමිණීම වේගින් වැඩි වෙන නිසා සමුද වෙද්දි මේ ප්‍රශ්නේ निराකරණය වෙන නිසා මේකේ ලකුණු දාගන්න දේශපාලඥයෝ ගිහිල්ලා සම්දර්ශන පවත්වනවා. ඉතින් අපිට ඒව නවත්තන්න බෑනේ. මේක මේ ආණ්ඩුව අපි ඒවටත් ඉඩ දීලා තියෙනවා. ඉතින් රටේ ජනතාව තීරුම් ගන්න ඕනේ මොනවද මේ 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 දේවල් පිළිබඳව බුද්ධිමත්ව තීරුම් ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මද්රසා පාසල් පිළිබඳව විවිධ ආන්දෝලනයේ ලක්ුණා රජයේ තීරණය කරා කැබිනට් මණ්ඩලයේ තීරණය කරා මේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට ගන්න මේ සියලුම පාසල් අරගෙන විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ නියාමනයට යටත්ව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ පාසල් විතරක් නෙමෙයි අපි දැන් වර්තමානයේ ආරම්භ කරපු කිසිම පාසලක් අපි සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආගම් වෙන්න පුළුවන් ඒ එක ආගමකට හෝ ජාතියකට පමණක් සීමා වෙන විදිහ නෙමෙයි මේ අවුරුදු පහ තුල අපි ආරම්භ කරපු පාසල් ආරම්භ කරේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සියලු මේ පාසල් වලට මිශ්‍ර පාසල් වශයෙන් තබා ගන්න සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට පොදුවේ සහභාගී වෙන්න නැත්නම් ඉගෙන ගන්න පුළුවන් පාසල් බවට පත් කරන්න. එහෙම වුණා නම් අපිට මේ තියෙන ප්‍රශ්න වලට ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් දෙන ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අද රජයක් විදිහට දැන් වේගෙන් අපේ නැවත යථා තත්ත්වයට පත් වෙමින් යනවා 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ අපේ රජය ආරක්ෂක අංශ මේක ඉතාම විධිමත්ව කළමනාකරණය කරලා අපිට මේ ආරක්ෂක තහවුරුභාවය ලබා ගන්න පුළුවන් වුණා. මේ ආසියේ දැන් විශ්වාස භංග ගෙනල්ලා ආණ්ඩුවට පහරක් ගහන්න පුළුවන්ද කියලා විශ්වාස කරනවා. අපිට මේවා හොඳට හුරුයි. එක විටක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංග ගේනවා කියලා උඩ දාගෙන කෑ ගැහුවා. හැබැයි හොඳම ඇනගැනිල්ලක් ඇනගත්ත කරගන්න බැරුව. මේගොල්ලන්ට ගණිතය පිළිබඳව මේ ගණන් හැදීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා පාර්ලිමේන්තුවේ. ඔය වැරදි ගණන් හැදිල්ලින් නිසා තමයි දින 50 ගානකින් පස්සෙත් පරාජයටපත් උනේ. ඒ වගේම විශ්වාස භංග ගණනාවක් පහුගිය කාලේ ගෙනල්ලත් ඉතාම අසුවිර්තාවයට ඒගොල්ලෝ පත් උනේත් නැවතත් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න නැතුව දැන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන්න කොහොම හරි මේ ජීවිත මතින් හෝ මේ ඇතිවන සිද්ධීන් මතින් හෝ කොහොම හරි තමන් එළියට ඇවිල්ලා මොකක් හරි ගේම් එකක් ගහගෙන බලයට එන්න පුළුවන්ද කියලා බලන්න ආපහු විශ්වාස භංග ගිලා තියෙනවා. ආපහු අපි පරාජයටපත් කරනවා. විශ්වාස භංග දෙකක් ගෙනල්ලා තියෙනවා දෙකම පරාජයටපත් කරනවා. ඒක සැකයක් නෑ. ඒක ස්ථීරම් පරාජයටපත් කරනවා. අපිට අවශ්‍ය නම් අපිට තව මදි වුණොත් එහෙම ඔය විශ්වාස භංග ගේන පැති වලින් අපි අරගෙන අපේ ඡන්දය පාවිච්චි කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. අපි ඒව හැම එකක්ම දැම්ම ගන්න ඕනේ නෑ. අපිට අවශ්‍ය බහුතර ප්‍රමාණය තියෙනවා නම් අපිට අනවශ්‍ය බහුතරයක් හදන්නත් අපි බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය බහුතරය හදනවා. අපිට අවශ්‍ය වුණාම අනාගතයේ මැතිවරණයක් ප්‍රකාශයටපත් කරපුවාම කොතරම් ප්‍රමාණයක් අපිත් එක්ක හිටගනීද කියලා රටේ ජනතාවට දැනගන්න පුළුවන්කම ලැබෙනවා.